දැයි ගෞරවනීය ස්වාමීන් වහන්ස, ගෞරවනීය මෑණිවරුනි, ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි නිසරවණේ පවත්වන 224 වන භාවනා වැඩසටහනේ 4 වන ධර්ම දේශනා වාරය සඳහායි සෝදානම් වෙන්නේ. ඒ සඳහා සියලු දෙනාම තැන්පත් වෙලා සාදුකාරයක් පවත්වන්න. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. චීවරේ පිණ්ඩපාතේ ච පච්චයේ සයනාසනේ හේතේසු තණ්හං මාකාසී මාලෝකං පුනරාගමීති. ගෞරවනීය ස්වාමින්වහන්ස, ගෞරවනීය මෑණිවරුනි, ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි මේ භාවනා වැඩසටහනට මාතෘකාව වශයෙන් තියාගත්තේ, එහෙම නැත්නම් ඉස්සරහින් තියාගත්තේ සුත්ත නිපාතේ එන රාහුල සූත්‍රය. අපි ඊයේත් මතක් කරගත්තා වගේ මේකේ රාහුල ස්වාමීන් වහන්සේට දීපු අවවාද රැසක් බොහොම සංක්ෂිප්ත විදිහට අඩංගු වෙලා තියෙනවා, අන්තර්ගත වෙලා තියෙනවා. එතකොට අපිත් පැවිදි ජීවිතයක් ගත කරනකොට මේ සූත්‍රය ටිකක් අපි පරිහරණය කරනවා නම්, මේ සූත්‍රය ටිකක් විමසලා බලනවා නම්, අපේ ජීවිතයට එකතු කරගන්නවා නම්, අපේ පැවිදි ජීවිතයත් සෑහෙන්න සකස් කරගන්න පුළුවන් පසුබිමක් නැත්තම් ඒ අවවාදම අපිටත් මේ ප්‍රයෝජනට ගන්න පුළුවන් පසුබිමක් තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේත් රාහුල සාමින් වහන්සේට අනේක අවස්ථාවන් වලදී අවවාද කළා තියෙනවා, උපදෙස් දීලා තියෙනවා, කමඨහන් දීලා තියෙනවා. ඒ වගේමයි සරියුත් මහරහතන් වහන්සේ අවවාද අනුශාසනා කළා තියෙනවා. තවත් ඉතින් අපිට හිතා ගන්න පුළුවන් අනිකුත් වැඩිහිටි තෙරුන් වහන්සේලාත් ඒ වගේම අවවාද අනුශාසනා දෙන්න ඇති. ඒ නිසා රාහුල සාමින් වහන්සේ එතකොට පුංචි කාලේ ඉඳන්ම අවුරුදු 7 ඉඳන්ම මේ ශාසනික වශයෙන් තමයි තමන් වහන්සේගේ ජීවිතය හැඩගස්වගෙන ඉන්නේ. පුංචි සාමණේර කෙනෙක් වශයෙන් අවුරුදු 7 ඔන්න මේ සිවුරක් දරාගෙන එතකොට මේ පැවිද්දන් ඇසුරේ තමයි තමන්ගේ ජීවිතය ගොඩනගාගෙන ඉන්නේ. එතකොට ඒ බඳු පැවිද්දන් ඇසුරේ ජීවිතයක් ගොඩනගාගෙන ඉනකොට අර සාමාන්‍ය ගිහි ජීවිතයක් වගේ නෙමෙයි. ඉතින් එතෙන්දී ඇති වෙන විවිධාකාර හිතේ ඇති වෙන යම් යම් ආසාවන්, හිතේ ඇති වෙන යම් යම් උමනා එපාකම්. එතකොට පැවිද්දන්ට සරිලන විදිහට තමයි බුදුරජාණන් වහන්සේත්, සරියුත් මහරහතන් වහන්සේත්, අනිකුත් තෙරුන් වහන්සේලාත් උන්වහන්සේව හික්මවන්නේ නැත්තේ. ඉතින් අපිත් තේරුම් ගන්න තියෙන්නේ අපිත් දැන් හිටපු ගිහි ජීවිතය අතහැරලා පැවිද්දන් බවට පත් වුණාම, ප්‍රෞඪ්‍යා භූමියට පැමිණියාම, ඉතින් අපිට මේ ප්‍රෞඪ්‍යාවට ගැලපෙන විදිහට තමයි ඉතින් අපේ උමනා එපාකම් ඉෂ්ට සිද්ධ කරගන්න සිද්ධ වෙන්නේ. එහෙම නැතු ඉතින් අපි තාමත් මේ ගිහිය විදිහටම කටයුතු කරනවා නම් ඉතින් මේ දෙකේ ලොකු වෙනසක් නැහැ. අපි සමහරලාවට විවිධාකාර භවෝග සම්පත් ඇතිව ඉන්නේ නැති, ඒ වගේමයි යාළු මිත්‍රාදීන් බොහොම පිරිවර සහිතව ඉන්නේ නැති, රැකී රක්ෂා කරමින් ඉන්නේ නැති. ඉතින් මේ සියල්ලම අතහැරලා දාලා තමයි පැවිදි ජීවිතයකට කෙනෙක් පැමිණෙන්නේ. ඉතින් පැවිදි ජීවිතයට පැමිණියාට පස්සේ ඉතින් එතනත් විවිධාකාර දේවල් අපි අල්ල ගන්න ස්වභාවයක්, ඒවත් එක්ක බැඳෙන ස්වභාවයක්, ඒවා මගේයි මගේ කියා ගන්න ස්වභාවයක් ඉතින් කොහොමත් පෘථග්ජන සිතේ ඇති වෙන්න පුළුවන්. ඉතින් අන්නේ තැන්වලේ තමයි ඇත්තටම පැවිද්දන් වශයෙන් අපිට ටිකක් පරිස්සම් වෙන්න වෙන්නේ. මොකද අපි දේවල් අතහැරලා දාලා ඇවිල්ලා, අපි තුන් ගෙවල් දොරවල් අතහැරලා දාලා ඇවිල්ලා, අපි අපේ ආරාමය, අපේ කුටිය, අපේ පන්සල අපි අල්ල ගන්නවා නම් ඉතින් එතනත් අපි බැඳීමක් තමයි ඇති කරගන්නේ. ආයි අර කල්ලා ගත්තා කියලා නරකකුත්, මේක අල්ලගත්තා කියලා හොඳකුත් කියලා අපිට වර්ග කරන්න බෑ. කොතනක් තියෙන අල්ලා ගැනීමක්ම තමයි, උපාදානයක්ම තමයි. ඉතින් මේ පැවිද්දෙදි වෙන තවත් ප්‍රශ්නයක් තමයි, අපි දැන් ගෙවල් දොරවල් වල ඉන්නකොටනම් ගිහි ජීවිතේ ඉන්නකොටනම් අපිට අල්ලගන්න කියලා নানা ප්‍රකාර දේවල් තියෙනවා. අපි හිතමු යම්කිසි කෙනෙක්, එයාට අපි හිතමු රැකියාවක් කරනවා නම් එයා රැකියාව සම්බන්ධයෙන් විවිධාකාර දේවල් එයාට අරමුණු වශයෙන් එනවා. ඇසුරු කරන පිරිසක් ඉන්නවා, එයාගේ අපි හිතමු එයා යටතේ ඉන්න පිරිසක් ඉන්නවා, එයාගේ ඉහළින් ඉන්න යම් ප්‍රධානීන් ඉන්නවා. එතකොට කාර්යාලයේ යම් යම් වැඩ කටයුතු තියෙනවා. ඉතින් ඒ හරහා අන්න එයාගේ හිතේ සෑහෙන්න කොටසක් පිරලා තියෙනවා. ඊළඟට අපි හිතමු ඔන්න ගෙදර තියෙනවා, ගෙදර යම් යම් බඩු මුට්ටු ආහාරමේ තියෙනවා. අම්මා තාත්තා ඉන්නවා, නැත්නම් ආච්චි සීයා ඉන්නවා, දරුමුළු පුරන් ඉන්නවා. ඒ හරහාත් හිතේ සෑහෙන්න මේ සංඥා ගොඩක් පිරලා තියෙනවා. ඊළඟට අපි හිතමු අසල්වැසියෝ ඉන්නෝ, ඥාතීන් ඉන්නෝ, යහළු යෙහෙළීන් ආදීන් ඉන්නෝ. ඉතින් මේ වගේ ඊටත් එහා ගිහිල්ලා තව මොනෝයන් හරි අරමුණු වලින් අඩුවක් තේනවා නම් ඔන්න ඉතින් රූපහිනී ඉස්සරහට ගියාම ඒ අඩුවක් පිරෙනවා. පුළුවන් තරම් ඉතින් තවත්
රටේ ලෝකේ තියෙන ටික ඔක්කොම ඉතින් ඔළුවට දාගන්න හම්බ වෙනවා. ඉතින් ඒ නිසා ඔළුව සම්පූර්ණයෙන්ම ඉතින් වික්ෂිප්ත වෙලා ඔළුව පිරිලා බර වෙලා තමයි තියෙන්නේ. ඉතින් ඉබ්බන්දු කෙනෙක් අපි හිතමු ඔන්න සම්පූර්ණයෙන් මේ ටික කොහොම හරි ලකුණෙක් කම්මයක් කරලා අතහැරලා දැම්මා කියලා. අතහැරලා දැම්මම ඊළඟට අම්මලා තාත්තත් ළඟ නැහැ. ඥාති මිත්‍රාදීනුත් ළඟ නැහැ. අපි තුමු රූපවාහිනියක් ළඟ ඇත්තෙත් නැහැ. ගුවන් විදුලියක් ළඟ ඇත්තෙත් නැහැ. ඊළඟට අරතරන් භවභෝග සම්පත් ළඟ ඇත්තෙත් නැහැ. රැකියාවක් ඇත්තෙත් නැහැ. හොන්න දැන් බැලුවාම දැන් ළඟ තියෙන්නේ බොහොම සුළු දෙයක්. අපි තුමු යාට දැන් ඔන්න යම් පිරිකරක් තියෙනවා. සිවුරක් දෙකක් තියෙන්න පුළුවන්. ඊළඟට ඔන්න පාත්‍රය තියෙනවා. ඊළඟට අපි හිතමු යා වාසය කරන වැඩ වසන කුටිය තියෙනවා. සේනාසනය තියෙනවා, ආරාමය තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ ඊටාම සුළු මේ පිරිකර කීපයක්, පරිස්කාර කීපයක් තමයි දැන් මේ පැවිද්දා සතුව තියෙන්නේ. ඉතින් මේ හිතේ කොයිතරම් වංචනික ස්වභාවයක් තියෙනවද කියනවා නම්, දැන් අර මහා ගොඩක් අල්ලගෙන හිටිය හිත දැන් මේ මහා ගොඩ අතහැරියට දැන් මේ ළඟ තියෙන සුළු දේ බොහොම දැඩිව අල්ලන ගතියක් තියෙනවා. ඉතින් අපි ගිහි කාලේදී සමහරවිට හොඳට ඇඳුම් පැළඳුම් ඇඳලා වෙන්න පුළුවන්. බොහොම ප්‍රිය උපදනෝ විදිහට ඇඳලා පැළඳලා වෙන්න පුළුවන්. දැන් හැබැයි නිකන් සිවුරක් පෙරවන්නේ. ඉතින් හැබැයි මේ සිවුර සම්බන්ධයෙන් සෑහෙන්න හිතේ ලොකු පෙරලියක් ඇති වෙන්න පුළුවන්. මේ සිවුරේ පාට ගැන, සිවුරේ හැඩය ගැන, නැත්තම් සිවුරේ මේ උස පළල ගැන, මේකේ අල්ලලා තියෙන ගණ්ටි පාස ආදී ගැන, මේ වගේ පුංචි පුංචි දේවල් සම්බන්ධයෙන් අපේ හිත පුදුමාකාර විදිහට අල්ලගත්ත ගතියක්, මේ පුංචි දේවල් ලොකු කරගන්න ගතියක් තියෙනවා. ඉතින් අපි හිතනවා දැන් පැවිදි වුණාම මේ මොකක්වත් නැහැ, හරිම සරලයි ජීවිතේ, හරිම සැහැල්ලුයි කියලා කියනවා. හැබැයි අර තියෙන පුංචි පරිස්කාර කීපය, සිවුරු කීපය, පාත්‍රේ, ඉන්න කුටිය, මොන හරි බෙහෙත් හේත් පාවිච්චි කරනවා නම් ඒ බෙහෙත් හේත්, මේ තියෙන මේ පිරිකර කීපය පුදුමාකාර විදිහට දැඩිව ග්‍රහණය කරන ස්වභාවයක් තියෙනවා. ඉතින් අන්න ඒ වගේ පුදුමාකාර වංචනික විදිහට අපේ මේ හිත කටයුතු කරනවා. ඒ නිසා පැවිද්දන් වශයෙන් එතකොට ඊළඟට අපිට සැලකිලිමත් වෙන්න වෙනවා, කොහොමද මේ දැන්නම් තියෙන කීපයයි, පිරිකර දෙක තුනයි පරිස්කාර වශයෙන් ගත්තොත් ගණන් කරන්න පුළුවන් දෙයක්. හැබැයි ඒක පවා මේ හිත දැඩිව ග්‍රහණය කරනව නේද? ඒකේ පවා ලකුවට ගුණාගුණ හොයනවා නේද? ඒක අනිත් කෙනෙක්ගේ පිරිකරක් එක්ක සංසන්දනය කරනවා නේද? කියලා අන්න පොඩ්ඩක් මේ හිත දිහාම අපිට ආපස්සට හැරිලා බලන්න පුළුවන් නම් අන්න ඒ තුලින් සෑහෙන යමක් ඉගෙන ගන්න පුළුවන්. මොකද අපි ලොකු දෙයක් අතහැරලා ආවා, ගෙවල් දොරවල් අතහැරලා ආවා, දෙමව්පිය අතහැරලා ආවා, බහුභෝග සම්පත් රැකී රක්ෂා අතහැරලා ආවා, මෙච්චර මේ කෝටි ගණන් දේවල් සමහරලාට කෙනෙක් අතහැරලා එනවා. නමුත් ඇවිල්ලා අල්ලගන්නේ මේ බොහොම සුළු දෙයක්. ඒ සුළු දෙය දැන් අපේ හිතම ලොකු කරගන්නවා. ඉතින් මේකට විවිධාකාර උපක්‍රම ඇත්තරම බුදුරජාණන් වහන්සේත් කියලා තියෙනවා. ඒ වගේම ඇතම් ස්වාමීන් වහන්සේලා මේක දැනගෙනම යම් යම් උපක්‍රම මේ අනුගමනය කළාත් තියෙනවා. මට මතක් වෙනවා නිසරණ වනයේ වැඩ සිටිය මේ ඇමරිකන් කෝවිද කියලා ස්වාමීන් වහන්සේ කෙනෙක්. උන්වහන්සේ ඇමරිකානු ජාතිකෙක්. උන්වහන්සේ පැවිදිලා තියෙන්නේ තමන් වහන්සේ දරපු හොඳ නිලතල ඒ සියල්ලම අතහැරලා දාලා. දෙමාපියොත් විරුද්ධව නැගී සිටිනකොට කොහොම හරි තින් දෙමාපියංග කැමති කරවගෙන තමයි මේ ඥානාරාම ස්වාමීන් වහන්සේ ඉන්න කාලෙදී ඇවිල්ලා පැවිදිලා තියෙන්නේ. ඉතින් උන්වහන්සේ ගත්ත එක අදිෂ්ඨානයක් තමයිලු මේ තමන්ගේ කුටියේ යම්කිසි පිරිකර කීපයක් තියෙනවා නම් උන්වහන්සේක ටික ගණන් කළා ඒකෙන් එහාට ගිහිල්ලා නැහැ. ඉතින් උන්වහන්සේ කියනවා ගැන්නට පස්සේ මේ ගැන්නහම ඔන්න සිවුරු තුනක් තියෙනවා. ඒ කියන්නේ සංගල සිවුරයි, තනිපට සිවුරයි, අඳනෙයි, ඔන්න සිවුරු තුනක් තියෙනවා. ඊළඟට පාත්‍රයේ තියෙනවා. අපි හිතමු ඔන්න දැඩි බිහිකුත් තියෙනවා, කෙස්රැවුළු බා ගන්න. ඉතින් මේ විදිහට ගණන් කරගෙන ගණන් කරගෙන යනකොට මේ වගේ ඔක්කොම ටික එකතු වුනහම කොහොම හරි එකතු වෙලා තියෙනවා 18ක් දුබේද. දැන් මේ 18ෙන් එහාට යන්නේ නැති ප්‍රතිපත්තියක්, 18ෙන් එහාට යන්නේ නැතුව ඉන්න දරණ ප්‍රයත්නයක් උන්වහන්සේ අනුගමනය කළා තියෙනවා. ඉතින් යම්සි කෙනෙක් අපි හිතමු උන්වහන්සේට අලුතෙන් පිරිකරක් ගෙනල්ලා දුන්නා නම් උන්වහන්සේ කරන එක උපක්‍රමයක් තමයිලු. එක්ක කියනවලු දැන් මම මේ අඩුවෙන් ඉන්න උත්සාහත් වෙනවා, අල්පේච්චව ඉන්නයි බලන්න. ඉතින් මේක මට අත්‍යවශ්‍ය නැහැ කියලා පොඩ්ඩක් හිත නොරිදෙන විදිහට කොහොම හරි ප්‍රතික්ෂේප කරනවලු. බැරි වෙලාවත් මේ අලුතෙන් පැමිණි පිරිකර, අලුතෙන් තමන්ට ලැබිච්ච පිරිකර ප්‍රයෝජනයි නම්
ඒක ප්‍රයෝජනෙට ගන්න අර තමන් ගාව තිබිච්ච පිරිකරක් අයින් කළා. එතකොට 18 තමයි හැමදාම ඉන්නේ. 18 ඉක්මවන්නේ නැහැ. තමන් සතුව දැන් 18යි තියෙන්නේ. අලුතෙන් යමක් වමනා වුණා නම් දැනට පාවිච්චි නොකරන පිරිකර අයින් කළා තමයි මේ අලුත් පිරිකර පරිහරණය කරන්නේ. ඉතින් මෙන්න මේ වගේ යම් යම් ප්‍රතිපදාවන් අපිට අනුගමනය කරන්න පුළුවන් නම් අන්න අපිට පරිෂ්කාර සම්බන්ධයෙන් යම් පමණක සරල බවක් යම් පමණක සැහැල්ලුවක් භුක්ති විඳ ගන්න හම්බ වෙනවා. අපි අපේ කුටියට ගියාම කුටිය පිරලා නම් තියෙන්නේ. කෙලවරක් නැති පිරිකර ගොඩ ගැහිලා නම් අපේ කුටිය තියෙන්නේ. ඒක හරිම හිතට බරක්. අට පිරිකරක් තියෙනවා, අනිකුත් සිවුරුත් තියෙනවා, පාත්‍රත් මහා ගොඩක් තියෙනවා, හඳුන් කුරු පෙට්ටිත් තියෙනවා, කෙලවරක්ම නැහැ. ඉතින් ඔය ටික දැක්කට පස්සේ ඉතින් ඔළුව තවත් තෝන්තු වෙනවා. හැබැයි අපේ කුටියට ගියාම ගාන්ට බොහොම පිරිසුදුවට ඇඳ ඇතිරිලි බොහොම සකස් කළා. ඒවත් බොහොම පිරිසුදුවට තියෙනවා. පිරිකරක් කියලා ලොකු දෙයක් ඇත්තෙත් නැහැ. හොඳට ඉඩ කඩ තියෙනවා. හිස් ස්වභාවයක් කුටියේ තියෙනවා. දැක්කහම ප්‍රසන්නයි. හිතට අල්ලන්න කියලා මහ දෙයක් නැහැ. අත්‍යවශ්‍යයෙන්ම බුදුරජාණන් වහන්සේ තබා ගත යුතුයි කියලා භික්ෂුවකට අනුදැන වදාරපු ටික අත්‍යවශ්‍යයෙන්ම අපිට තියාගන්නත් වෙනවා. ඉතින් ඒ ටික පමණක් අපේ පරිහරණය කරන්න යම් පමණකට උත්සාහයක් දරනවා නම් අන්න පුදුමාකාර සැහැල්ලු ජීවිතයක් ගත කරන්න අපිට අවස්ථාව ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම භික්ෂුන් වහන්සේලා සම්බන්ධයෙන් කියනවා, උන්වහන්සේලා කොහෙට හරි යනවා නම් ඒ තමන් සතු සිවුරු පිරිකර ටික අරගෙන හරියට නිකම් පියාපත් බර පමණක් තියෙන පක්ෂියෙක් වගේ යනවායි කියලා. එපමණකට සැහැල්ලුයි කියනවා. තමන්ට තියෙන්නේ මේ පාත්‍රයේ සිවුරු තුනයි විතරයි. ඒක විතරක් අරගෙන ඕන තැනකට යන්න පුළුවන්. ඉතින් අද හුඟක් වෙලාට ඉතින් අපිට ඒ බඳු තත්ත්වයක් නැහැ. අද තියෙන ඊට වඩා ටිකක් වෙනස් තත්ත්වයක්. නමුත් ඒ බඳු අද තියෙන වර්තමාන තත්ත්වයේ පවා යම්සි කෙනෙක් උත්සාහත් වෙනවා නම් තමන්ගේ කුටියේ අඩුපිරිකර ප්‍රමාණයක් පවත්ව ගන්න. අඩුපිරිකර ප්‍රමාණයක් තියාගන්න. අර මේ කෝවිද සාමින් වහන්සේ කරා වගේ යම් කුමක් හෝ ප්‍රතිපදාවක් තමන්ගේ හිතට දාගන්න අන්න එකතකින් සෑහෙන සැහැල්ලු ජීවිතයකට අපිට පෙළගහෙන්න පුළුවන්. තවත් ඔය බුරුමේ ඉඳලා තියෙනවා දැනටත් උන්වහන්සේ ජීවත් වෙනවා සයාඩෝ වූ ජෝතික කියලා සාමින් වහන්සේ නම. උන්වහන්සේ තමන් වහන්සේගේ ගුරු සාමින් වහන්සේ ගැන බොහෝම වර්ණනා කරනවා. ඒ ගුරු සාමින් වහන්සේත් බොහෝම ප්‍රබල කර්මස්ථානාචාර්යයන් වහන්සේ නමක්. ඉතින් ඒ සාමින් වහන්සේ දැන් මේ ජෝතික සාමින් වහන්සේ කියන උන්වහන්සේගේ එක නිවන් මාගේ සිතියම කියන පොතේ ඉතින් ඒ පොතේදී මුන්නහන්සේ සඳහන් කළා තියෙනවා මේ මගේ ගුරුවරයා කිසිම පිරිකරක් නැති ස්වභාවයක් තමයි මේ ස්වාමීන් වහන්සේ කුටියට ගියාම තියෙන්නේ. ගිහිල්ලා බැලුවාම පාත්‍රයේ තියෙනවා සිවුරු කීපයක් තියෙනවා ඇතුලේ මොකක්වත් නැහැ. ඉතින් මේක අපි හිතනවා මේ සමහරලාට අන්තගාමී වීමක් කියලා. නමුත් උන්නහන්සේලාගේ හිත වැඩෙන්න උන්නහන්සේලාගේ පිරිකර ගැන පවා ඒකෙන් පවා අයින් වෙලා හිත බොහොම නිදහස්ව තියාගන්න ස්වභාවයක් පොත්පත් පවා ගොඩ ගහගන්නේ නැතුව ඉන්න ස්වභාවයක් අන්න කොහොම හරි අනුගමනය කළා තියෙනවා. දැන් ඔය ඥානාරාම සාමින් වහන්සේ මාතර ශ්‍රී ඥානාරාම සාමින් වහන්සේ මුල් වෙලා තිනවා මේ නිස්සරණ වණය සකස් කරගන්න. ඉතින්දී උන්වහන්සේ දාන නැත්තම් උන්වහන්සේ මතක් කරන එක ප්‍රතිපදාවක් තමයි මේ පිරිකර තියා මේ අනවශ්‍ය පොත්පත් පවා වමනාවට වඩා තමන්ගේ කුටි තියාගන්න එපා කියලා. ඒ හරහා පවා ටිකක් මේක කරදරයි. එක පැත්තකින් අපි සිවුරු නඩත්තු කරන්න ගියාම කරදර වෙනවා. ඒවා සමහරවිට පුස්කනවා, එක්කෝ සමහරවිට ඒවා වේයෝ ඇති වෙනවා, මොනමන හරි ඒ වගේ උපද්‍රව තියෙනවා. තවත් පැත්තකින් අපිට පොත්පත් ආරමේ ඕන්ට වඩා තියාගත්තාම ඒවා නඩත්තු කරන්න සිද්ධ වෙනවා. ඉතින් මේ ආදි වශයෙන් බැලුවාම මේකයි තියෙනවා ගාක් පැති අපි පැවිද්දන් වශයෙන් ටිකක් පරිසම් විය යුතු. ඒ නිසා උන්වහන්සේ කියන්නේ වමනාවට වඩා වැඩියෙන් පොතක්වත් තියාගන්න එපා කියලා. ඉතින් එන්නේ වගේ අපේ ඒ පැරණන් අපේ සංඝ පීත්‍රෝන් වහන්සේලා යම් පමණක ප්‍රබල ප්‍රතිපදාවන් අපිට මතක් කරලා දීලා තියෙනවා. ඉතින් අපි උත්සාහත් වෙන්නේ යම් පමණකින් මේ ප්‍රතිපදාවන් වලට. ඇයි මේ ස්වාමීන් වහන්සේලා මේ මෙච්චර මේ වගේන සැලකිලිමත්? ඉතින් අපි හිතන්න පුළුවන් ඕක මොකද්ද? සිවුරක් දෙකක් තියාගත්තහම මොකද වැඩිපුර? ඕනනම් තව පාත්‍රිකුත් තියාගත්තහම මොකද? එහෙම නැත්නම් පොතක් පතක් ටිකක් තියාගත්තහම මොකද කියන ඉතින් අපිට හිතෙන්න පුළුවන්. නමුත් ටික ටික මේක ඔඩුදුවලා අපේ කුටිය සම්පූර්ණයෙන්ම ඇහිරෙනවනම් ඒක දිහා බැලුවම හිත නිකන් පිරිච්ච ගතියක්. එහෙම නැත්නම් පිරිච්ච කියන වචනයට වඩා හිත නිකන් ඇහිරිච්ච ගතියක් එනවනම්
දැන් අපි හැම තැනම දේවල් දාලා පුරවලා තිනකොට ඒ කාමරයක් දිහා ඒ කුටියක් දිහා බැලුවාම හිතට නැහැ සහනයක්. හිතේ තියෙන්නේ කෙලවරක් නැති සංඥා ගොඩක්. නමුත් මොකක්වත් විශේෂයෙන් නැති නිකන් සරලව ඇඳයි පුටුවයි විතරක් තියෙන මට්ටමක් අපිට පවත්ව ගන්න පුළුවන් නම් අන්න ඒ තරමට හිතේ සැහැල්ලුවක් ඇති වෙනවා. දෙයක් දිහා බැලුවාම, කුටියක් දිහා බැලුවාම, කාමරයක් දිහා බැලුවාම, ඒකේ පිළිවෙල දැක්කහම එකwidehatකින් ලොකු සහනයක් ඇති වෙනවා. දැන් බොජ්ජංග ධර්ම ගැන කතා කරද්දී විශේෂයෙන්ම ඔය ධම්මවිචේ බොජ්ජංගය ගැන හිම බුදුරජාණන් මේ අටුවාව හිම පෙන්නනවා. මේ ධම්මවිචේ බොජ්ජංගයේ වැඩෙන්න අන්න ඒ වගේ මේ තමන් ඇසුරු කරන පරිසරයේ, තමන් ඉන්න කුටියේ, ඒ තමන් ඇසුරු කරන පරිසරයේ ඒ තියෙන පිළිවෙල, ඒ තියෙන පිරිසුදු බව, ඒකේ තියෙන බොහොම වැඩි යමක් නැති අත්‍යවශ්‍ය දේ පමණක් තියෙන ස්වභාවය සෑහෙන රුකුල් කරනවා කියලා, රුකුල් දෙනවා කියලා. අපි තේරුම් ගන්න තියෙන්නේ මේ හිත මේ ඇසුරු කරන දේවල් මත සෑහෙන්න යැපෙනවා. ඉතින් අපි හුඟාක් දේවල් ඇසුරු කරන්න ගත්තොත් හිතට නානක් ප්‍රකාර සංඥා ගොඩක් නැවතත් දාන්න ගත්තොත් අර හිතේ වැඩෙන දහම ටිකක් බාල වෙන්න පුළුවන්. ඒ වැඩෙන දහමට යම් බාධාවක් වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ පසුබිමක් තමයි එකතකින් මේවා සම්බන්ධයෙන් තියෙන්නේ. දැන් අද මේ රාහුල සාමින් වහන්සේට බුදුරයන් වහන්සේ දීලා තියෙන අවවාදයේදී මේ පැත්ත තමයි හුඟාක මතක් කරලා තියෙන්නේ. චීවරේ පිණ්ඩපාතේච පච්චයේ සයනාසනේ. ඒතේසු තණ්හං මාකාසි මා ලෝකං පුනරාගමි. බුදුරයන් වහන්සේ කියනවා මේ චීවර පිණ්ඩපාත සේනාසන මේ යම් හෝ ප්‍රත්‍ය දේවල් තියෙනවා නම් ඒතේසු තණ්හං මාකාසි. මේවා සම්බන්ධයෙන් තණ්හාවක් කරන්න එපා. ඉතින් එතකොට මේ සම්බන්ධයෙන් කතා කරනකොට ඉතින් අපි අනිවාර්යයෙන්ම එතකොට මේ ප්‍රත්‍යයන් මත යැපෙන ස්වභාවයක් තියෙනවා. මොකද මේ කය පවත්වන්න නම් පිණ්ඩපාතය අවශ්‍යයි. මේ කය වසා ගන්න ඔන්න චීවරයක් අවශ්‍යයි. ඒ වගේමයි මේ සීත උෂ්ණ ආදීන් මැසි මදුර ආදීන්ගෙන් රැකෙන්න සේනාසනිකුත් අවශ්‍යයි. ඒ වගේමයි යම් යම් ලෙඩට බෙහෙත් හේත් ඒකත් අවශ්‍යයි. එතකොට මෙන්න මේ සිව්පසේ එකතකින් අපිට නැතුව බැරි ස්වභාවයක් තියෙනවා. ඉතින් මේ සිව්පසේ සම්බන්ධයෙන් මොන වගේ ප්‍රතිපදාවක්ද අපි අනුගමනය කළ යුත්තේ? පැවිද්දන් වශයෙන් අපි සිව්පදයේ විශේෂෙහි පිළිපැදිය යුත්තේ කොහොමද කියන මේ කාරණාව බුදුරජාණන් වහන්සේ පුදුමාකාර ගැඹුරකින් බොහොම ගම්භීර විදිහට දේශනා කරලා තියෙනවා. දැන් අපේ ලංකාවේ බොහොම ප්‍රසිද්ධ වෙච්ච එක සූත්‍රයක් තමයි අරියවංශ සූත්‍රය කියන්නේ. දැන් මේ අරියවංශ සූත්‍රය අපි අහලා තිනවා ඒ කාලේ යම්සික් ස්වාමීන් වහන්සේ කෙනෙක් දිවා මේ රාත්‍රී මුළුල්ලෙහි දේශනා කරනවලු. ඉතින් ඒක අහන්න දුර බැහැර ඉඳගෙන සෑහෙන්න ගම් දනව් මේ සිසාරාගෙන මිනිස් වෙනවලු. ඉතින් ඒක අහලා සෑහෙන පිරිසක් සෝවාන් ආදී මගපල පවා ලබනවලු. ඉතින් මෙන්න මේ සූත්‍රයේ ඇත්තටම තියෙන්නේ පැවිද්දන් සඳහා දෙන උපදේශ රසක්. ඉතින් මේකේ විශේෂයෙන්ම අපි හිතමු ටිකක් ඉස්සරහට ගත්තොත් මේ සූත්‍රේන කරුණු කීපයක් අපිට මේ AA සිව්පසේ සම්බන්ධයෙන් නැත්නම් AA පරිස්කාරයේ සම්බන්ධයෙන් පින්නපාත ආදී සම්බන්ධයෙන් බුදුන් වහන්සේ කොයිතරම්නම් සියුම්ම මේක පරිහරණය කළ යුතුද, කොයිතරම්නම් නිවැරදිව මේක පරිහරණය කළ යුතුද කියන කාරණාව සඳහන් කරනවා. බුදුන් වහන්සේ කියන මෙන්න මේ විදිහට. චත්තාරෝ මේ භික්ඛවේ අරිය වංශා අග්ගඤ්ඤා රත්තඤ්ඤා වංශඤ්ඤා පෝරාණ අසංකින්න අසංකින්න පුබ්බා න සංකීයන්ති න සංකීයසanti අපපති කුට්ටා සමනේහි බ්‍රාහමනේහි විඤ්ඤූහි. දැන් එකතකින් බැලුවාම මේවා අපි පොඩ්ඩක් තේරුම් ගන්න අධ්‍යයනය කරන්න අපි මේ අද පටන් ගත්ත ප්‍රතිපදාවක නෙමෙයි මේ අපි නියැලෙන්නේ. පැවිද්දන් වශයෙන් අපි එකතකින් බැලුවාම අපි මේ යම් හෝ ප්‍රයත්නයක් දරන්නේ මහා පැරණි ප්‍රතිපදාවක් අදටත් අපි සජීවී කරන්න තමයි අපි මේ උත්සාහයක් දරන්නේ. එතෙන්දී දැන් මේ බුදුරජාන් වහන්සේ කියනවා මෙන්න මේ විදිහට මේ ආර්ය වංශයක් තියෙනවා. මේ ආර්ය වංශය අග්ගඤ්ඤා. මෙන්න මේක අග්‍රයි. ඒ වගේමයි රත්ඤ්ඤා. මේක මේ ඊයේ අද පටන් ගත් එකක් නෙමෙයි, බොහෝම දිගු කල් තිස්සේ පැවතෙන එකක්. වංශඤ්ඤා. මේක තමයි ආර්ය වංශය. ආර්යයන් වහන්සේලාගේ, බුදුරජාන් වහන්සේලාගේ වංශයයි මෙන්න මේක. පෝරාණ. මේක මේ මාසයකට අවුරුද්දකට කලින් පටන් ගත් එකක් නෙමෙයි, ගිය පරම්පරාවට පටන් ගත් එකක් නෙමෙයි. මේක ඉතා පැරණි ප්‍රතිපදාවක්. අසංකින්නා. මේක බොහොම ඍජුයි.
මේක සංකීර්ණ නෑ. විවිධාකාර දේවල් එකතු කරලා වැල් වට ආරං වෙලා මේක බොහොම සංකීර්ණ වෙලා, ඉබඳු සංකීර්ණ වෙච්ච ප්‍රතිපදාවක් නෙමෙයි. අසංකීර්ණ පුබ්බා. අතීතයේදීවත් මේ කියන ප්‍රතිපදාව ඔය වගේ අනවශ්‍ය දේවල් මේකට එකතු කරලා සංකීර්ණ වෙලා තිබිලා නෑ. න සංකී යන්ති. මේක දැන් සංකීර්ණ වෙන්නෙත් නැහැ. න සංකී ඉස්සන්ති. අනාගතයටත් මේක සංකීර්ණ වෙන්නේ නැහැ. ඉතින් මේ නිවරදි ආර්ය ප්‍රතිපදාවක්. එදා ඒ බුදුරජාණන් වහන්සේලා, එදා ඒ ආර්යයන් වහන්සේලා යම් නිවරදි ප්‍රතිපදාවක් අනුගමනය කරා නම් මෙන්න මේ නිවරදි ආර්ය ප්‍රතිපදාව බුදුරජාණන් වහන්සේ කියනවා මේක බොහොම පෞරාණික ප්‍රතිපදාවක්. මේක විතාම අග්‍ර ප්‍රතිපදාවක්. මේක දිගු කල් පැවතෙන ප්‍රතිපදාවක්. ඒක කිසිසේත්ම මහා සංකීර්ණ වෙච්ච ප්‍රතිපදාවකුත් නෙමෙයි. සංකීර්ණ අතීතයේදී සංකීර්ණ වෙලත් නැහැ, වර්තමානයේ සංකීර්ණත් නැහැ, අනාගතයට සංකීර්ණ වෙන්නෙත් නැහැ. අපපති කුට්ටා සමනේහි බ්‍රාහ්මණේහි විඤ්ඤෝහි. මේක මේ ශ්‍රමණ බ්‍රාහ්මණේන් ප්‍රඥාවන්තයින් විඤ්ඤෝ පුරුෂයන් විසින් කිසිසේත්ම බැහැර කරන්නෙත් නැති ප්‍රතිපදාවක් තමයි තියෙන්නේ. එහෙමනම් ඉතින් අපි තේරුම් ගන්න තියෙන දැන් මේ අපි අද යම් කිසි ශ්‍රමණ ප්‍රතිපදාවක් දරන්න උත්සාහ කරනවා නම් ඒක මේ බුදුරජාණන් වහන්සේට, මේ ගෞතම බුදුරජාණන් වහන්සේට පමණක් සුවිශේෂී වෙච්ච ප්‍රතිපදාවකුත් නෙමෙයි. ඒක අපේතුමු බුදුරජාණන් අපේ බුදුරජාණන් වහන්සේට කලින් හිටිය කාශ්‍යප බුදුරජාණන් වහන්සේට, ඊට කලින් හිටිය කකුසන්ධ බුදුරජාණන් වහන්සේට, කොණාගම බුදුරජාණන් වහන්සේට, මේ ආදී වශයෙන් මේ යම් තාක් මේ ලෝකේ බුදුවරු පහරලා තියෙනවා නම් ඒ සෑම බුදුරජාණන් වහන්සේ නමකටම පොදු වෙච්ච ප්‍රතිපදාවක්. උන්වහන්සේලා සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා මේ සංඝ සමාජය පිහිටවලා මේ පෙන්නපු ප්‍රතිපදාවක් තමයි මේ නැවත නැවත ඒ බුදුරජාණන් වහන්සේ මතු කරලා දෙන්නේ. අනේ බඳු ප්‍රතිපදාවක් තමයි දැන් මේ බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ. මේක පුදුමාකාර පැරණි ප්‍රතිපදාවක්. මේක ආර්යෝ වංශයේ ප්‍රතිපදාවක්. මේක පෞරාණික ප්‍රතිපදාවක්. දිගුකල් පැවතෙන ප්‍රතිපදාවක්. මේක උතුම් වූ ප්‍රතිපදාවක්. දැන් මේකේ කතා කරන ප්‍රධාන කරුණු හතරක් තියෙනවා. ඉතින් මේ ප්‍රධාන කරුණු හතර ඇත්තටම අපි මේ රාහුල සාමීන් වහන්සේට දීලා තියෙන අවවාදයත් එක්ක සෑහෙන්න ගැළපිලා යනවා. මෙතෙන්දි මේ චීවර සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ මෙන්න මේ විදිහට කියනවා. කොහොමද මේ ආර්ය ප්‍රතිපදාවකදී, මේ පෞරාණික ප්‍රතිපදාවකදී, ආර්ය වංශයකදී කොහොමද මේ චීවර සම්බන්ධයෙන් කටයුතු කළ යුත්තේ? එතෙන්ද කියනවා, ඉද බික්කවේ බික්කු සන්තුට්ටෝ හෝති ඉතරීතරේන චීවරේන. මෙන්න මේ ලද යම් සිවුරකින් අන්නයා සතුට වෙනවා. ඉතරීතර චීවර සන්තුට්ටියා වන්නවාදී. ලද යම් සිවුරකින් සතුට වෙනවා. ඒ වගේමයි ලද යම් සිවුරක් සම්බන්ධයෙන් එයා ප්‍රශංසා කරනවා. ඒක ඒ ගැන අගේ කළා කතා කරනවා. නොලැබිච්ච දේ ගැන කතා කරන්නේ නැහැ. මේ ලැබුණේ මොකද්ද? ඒ ලැබිච්ච එකෙන් සතුට වෙන ගතිය. නච්ච චීවර හෝතු අනේසනං අපපති රූපං ආපජ්ජති. දැන් මේ චීවරයක් බලාපොරොත්තුෙන්, සිවුරක් බලාපොරොත්තුෙන් අනවශ්‍ය වූ ශ්‍රමණ භාවයට නොගැලපෙන දේවල් කරන්න යන්නේ නැහැ. ඉතින් ශ්‍රමණ භාවයට නොගැලපෙන දේවල් මොනවද කියලා ඉතින් මම අනුපතයෙන් විස්තර කරන්න යන්න අවශ්‍ය නැහැ. ඉතින් ඒවා හුඟක් දෙනෙත් දන්නවා. අපි හිතමු ශ්‍රමණ භාවයට නොගැලපෙන යම් යම් දේවල් තියෙනවා. එකින් එකක් ගානේ විස්තර කරන්න අවශ්‍ය නැහැ. මේ ශ්‍රමණ භාවයට ගැලපෙන ප්‍රතිපදාවක ජීවත් වෙන උත්සාහවත් වෙද්දී ලැබුණේ මොන සිවුරක්ද? අන්නේ සිවුරේ සතුටු වෙලා ඒ තුලින් තෘප්තිමත් වෙලා ඉන්න ප්‍රතිපදාවක් අන්න කෙනෙක් අනුගමනය කරනවා. අලද්ධාච චීවරං න පරිතස්සති. දැන් තමන් බලාපොරොත්තු වුණේ හැබැයි අපි හිතමු මීට වඩා ටිකක් ලොකු සිවුරක්. බලාපොරොත්තු වුණේ මීට වඩා ටිකක් ඝනකම සිවුරක්. හැබැයි ලැබුණේ ටිකක් තුනී සිවුරක්. ලැබුණේ ටිකක් පොඩි සිවුරක්. හැබැයි එහෙම කියලා හිතේ විපිරිසර භාවයක්, හිතේ ටිකක් වික්ෂිප්ත වීමක්, හිතේ සන්ත්‍රාසයටපත් වීමක්, හිත තැති ගැනීමක් මේ මොකක්වත් නැහැලු. ඉතින් අපි තේරුම් ගන්න තියෙන්නේ අපිට මේ චීවර දෙන්නේ, සිවුරු ගෙනල්ලා දෙන්නේ මේ අපේ ඥාතීන්ම නෙමෙයි. ඕන නැතිනම් ඥාතීෙකුට කිව්වහම ගෙනත් දේවි. නමුත් එතන නෙමෙයි ඇත්තටම වැදගත් වෙන්නේ. අපි කෙනෙකුට කියලා මට මෙන්න මේ විදිහටම ඕනේ, මෙන්න මේ සයිස් එකටම ඕනේ, මේ පාටටම ඕනේ, මෙන්න මේ ප්‍රමාණයට පඳු දාන්න ඕනේ, මෙන්න මේ විදිහට ඩයි ගහන්න ඕනේ. ඉතින් අපිට නිවිදාකාර විදිහට මේ උපදෙස් ටික දීලා ඒ ඌමනාව විදිහම ඉෂ්ට කරගන්නත් පුළුවන්. හැබැයි එතන නෙමෙයි මේ ප්‍රතිපදාව තියෙන්නේ. ප්‍රතිපදාවේ දැන් බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ ලැබුණ යම් සිවුරකින් තෘප්තිමත් වෙනවා. ලැබුණ යම් සිවුරකින් සතුටු වෙනවා. ඒ වගේම මේ ලද යම් සිවුරකින් සතුටු වෙන සතුටු වීම සම්බන්ධයෙන් ಗುಣ කියනවා.
ඊළඟට තමන් ඒ බලාපොරොත්තුව හිටිය ඒ ප්‍රමාණයම හෝ පාඩම හෝ හැඩයම හෝ මොකක් හෝ ඒ විදිහටම ලැබුණේ නැහැ කියලා හිතේ ලොකු වික්ෂිප්ත වීමක් හිතේ ලොකු මේ කඩාවැටීමක් සිද්ධ වෙන්නෙත් නැහැ. ඊළඟට කියනවා ලද්ධාච චීවරං අගතිතෝ අමුච්චිතෝ අනජ්ජාපන්නෝ ආදීනව දස්සාවි නිස්සරණපඤ්ඤෝ පරිබුඤ්ජති. දැන් මේ සිවුරක් ලැබුණාට පස්සේ කොහොමද පරිහරණය කර යුත්තේ කියන එකත් බුදුහාමුදුරුවෝ කියලා දෙනවා. ඉතින් එතෙන්ද කියනවා ලද්ධාච චීවරං අගතිතෝ මේකට නොබැඳී පරිහරණය කරනවා. දැන් අර මං කලින්ම මතක් කළා වගේ දැන් අපිට පිරිකර මහ ගොඩක් නැති නිසා සිවුරු කීපයකයි ඔන්න පාත්‍රයේ සේනාසනේ මේ පොඩි පොඩි දේවල් ටිකක් විතරයි තියෙන්නේ. හැබැයි අවාසනාවකට මේ හිතේ තියෙන වංචනික ස්වභාවය තමයි මේ තියෙන කීපයට දැඩිව ඇලෙනවා. තියෙන කීපය දැඩිව අල්ල ගන්න ස්වභාවයක් තියෙනවා. ඒ නිසා පොඩ්ඩක් හරි මේක එහෙ මෙහෙ වුණොත් කාගේ සිවුරක් කාගේ හරි සිවුරක් එක්ක අපේ සිවුර මාරු වුණොත් ඔන්න ඉතින් සෑහෙන්න කේන්දියන් ඉඩ තියෙනවා. සමහර ලාට මේ සිවුර වඳුරෙක් එහෙම අරන් ගියොත්, රිළවෙක් එහෙම අරන් ගියොත් ඔන්න සෑහෙන්න ඉතින් වඳුරු සංහතියත් එක්කම කේන්දියන් ඉඩ තියෙනවා. ඊළඟට බැරි වෙලාවත් ඉතින් මේක වේයෝ එහෙම කාලා තියුණොත් අපි හිතමු ටිකක් දුෂ්කර තැනක නම් ඉන්නේ සමාලාට උදේ නැගිටින ඔන්න වේයෝ අල්ලලා සිවුරට වෙන්න ඉඩ තියෙනවා. සමාලාට මීයොත් ඉන්නවා. මීයොත් ඇවිල්ලා ඉතින් ඕක පොඩ්ඩක් හැපුවොත් එහෙම යන්තම් මේ ඔක්කොම ටික ගලපලා පාටත් හදාගෙන ඩයිත් ගහලා පඳුත් පොවලා සෑහෙන වෙහෙස මහන්සියලා තමන්ම හදාගත්ත සිවුර නම් ඉතින් ඒක මොහොතයි යන්නේ මීයෙක් කාලා ඕක වෙනස් වෙලා යන්න. ඉතින් සෑහෙන්න මේ සම්බන්ධයෙන් හිතේ ද්වේෂයක් හට ගන්න පුළුවන්, හිතේ ලොකු විපර්යාසයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් ලැබුණ සීවරයේ චීවරයේ සම්බන්ධයෙන් ඒ නිසා මතක් කරන්නේ මේකට ඕන්ට වඩා බැඳෙන්නේ නැතුව පරිහරණය කරන්න කියලා. අගතිතෝ ඊළඟට කියන අමුච්චිතෝ දැන් මේකෙම මුසපත් වෙන්නත් යන්න එපාලු. දැන් මතක් වෙන්නෙම සීවර. උදේ නැගිටිනකොටත් මේ අලුතෙන් හම්බුණානේ සීවරක්, ඒක නම් හොඳට ගැලපුණා. ගිය පාර නම් එච්චර ගැලපුණ නැති සීවරක් තිබුණේ, මේ පාර නම් ගාන්ටම හරි ගියා. මම බලාපොරොත්තු වෙච්ච පාටමයි ඇවිල්ලා තියෙන්නේ. සයිස් එකත් හරියටම හරි ගියා. ඒක ඉතින් පොඩ්ඩක් අද මේ පාර හම්බුච්ච සිවුර ගැන හොඳ මේ අගේ කිරීමක් වුණා නම් ඔන්න ඒකම මතක් වෙන්නත් පුළුවන්. මොකද අර තියෙන්නේ කීපයයි. හුඟාක් පිරිකර ඇත්තෙත් නැහැ, වැඩ හුඟාක් ඇත්තෙත් නැහැ. අරමුණු අඩුයි. ඉතින් හැබැයි අරකම තමයි මතක් වෙන්නේ. තියෙන එකම තමයි මතක් වෙන්නේ. ඔන්න දැන් සිවුර තුල බැහැගෙන ජීවත් වෙන්නේ. ඉබ්බඳු සබහායක් කිනෝ අනජ්ජහපන්නෝ. හැබැයි ඒකේ අනිත් පැත්ත තමයි බුදුහාඳුරු උපදෙස් දෙන්නේ. මේක දිහා අන්දව මේක ගැලෙන්න යන්න එපා. මේකව අන්දව මේ සිවුර තුල ජීවත් වෙන්න යන්න එපා. සිවුර තමන්ගේ අරමුණම කරගන්න යන්න එපා. ආදීනව දස්සාවි නිස්සරණපඤ්ඤෝ පරිපුඤ්ජති. අන්න මේ සිවුර පරිහරණය කරන්නේ ඇයි? මොකටද මේ සිවුරේ තියෙන ප්‍රයෝජනේ කියලා අන්න ආදීනව දස්සාවි මේක ආදීනව තේරුම් ගනිමින් අපි සාමාන්‍යයෙන් කියනවා ප්‍රත්‍යවේක්ෂා කරනවා කියලා. එතකොට මේ සිවුරක තියෙන ප්‍රයෝජනය අපි නැවත නැවත සිහි කරනවා නම් ඒකේ තියෙන මේ නිස්සරණ ප්‍රඥාවක් හේතුලින්ම අපි ඇති කරගන්න උත්සාහත් වෙනවා නම්, ඒ වගේමයි පරිහරණය කරද්දී පොඩ්ඩක් ප්‍රත්‍යවේක්ෂාවකුත් කරනවා නම් අන්න එතනම බහනාවක් කඩා ගන්නත් අවස්ථාවක් තියෙනවා. ඒ නිසා මේ සිවුරක් තියෙන්නේ මේ විදිබිය වසා ගන්නය, ඊළඟට සීත උෂ්ණ ආදීන් බේරෙන්නය, මැසි මදුරු ආදීන්ගෙන් බේරෙන්නය කියලා අන්න මේ සිවුරේ තියෙන ප්‍රයෝජනය අපි ටිකක් මෙනෙහි කරනවා නම්, එතකොට අර මේක ගැන ඕන්ට වඩා බැඳෙන ගතියක්, මේක දැඩිව අල්ලන ගතියක්, දැඩිව ග්‍රහණය කරගන්න ගතියක්, උදේ මතක් වුණාම සිවුරම ඔලුවට එන ගතියක් එන්නේ නැතුව අන්න පොඩ්ඩක් මේකේ ප්‍රයෝජනේ සලකලා කටයුතු කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් මේකෙම තවත් ගැඹුරකට දානවා ධාතු වශයෙන් දැකීමකුත්. දැන් සිවුරක් පෙරවගෙන හිටියට මේ සිවුර දන්නේ නැහැ මේ මනුස්ස කයක වෙලිලා තියෙනවා කියලා. මේ සිවුර කියන්නේ නිකන් හුදු මේ නූල් ටිකක් එකතු වෙලා ඒක එක රටාවකට ගෙතිලා ඒකට ඔන්න විවිධාකාර වර්ණ ගැන්විලා ඉතින් ඒක සකස් වෙච්ච ස්වභාවයක්. ඉතින් මෙතනත් තියෙන ධාතු ස්වභාවයක්. ඉතින් මේ තියෙන සිවුරේ තියෙන ධාතුන් කිසිසේත්ම දන්නේ නැහැ දැන් මේ භික්ෂුන් වහන්සේ කෙනෙක්ගේ නැත්නම් යම් හෝ පැවිද්දෙක්ගේ මේ ඇඟේ තියෙනවා කියන එකක් ඒබඳු සංඥාවක් නැහැ. ඒ වගේමයි ඇඟ පවා දන්නේ නැහැ දැන් මේ කය සිවුරකින් වෙලලා තියෙනවා කියලා. සිවුරකින් පෙරවලා තියෙනවා කියලා. ඉතින් මේ ඕනෝන් ගැන අවබෝධයක් නැති කයට සිවුර ගැන අවබෝධයක් ඇත්තෙත් නැහැ, සිවුරට කය ගැන අවබෝධයක් ඇත්තෙත් නැහැ. ඉතින් මෙන්න මෙබඳු ස්වභාවයක් තමයි ඇත්ත වශයෙන්ම තියෙන්නේ. හැබැයි මම මගේ හිතේ තියෙන කෙලෙස් නිසා හැබැයි මේ සිවුර දැඩිවල්ලනවා, මේ සිවුර දැඩිව ග්‍රහණය කරනවා. ඒකට ලොකු ඇල්මක් තියෙනවා. ඒක ඉතින් හැඩ වැඩ බලනවා.
මගේ සිවුරත් එක්ක මං අනිත් අයගේ සිවුර පොඩ්ඩක් ඉතින් සංසන්දනය කරලත් බලනවා. එයාගේ පාට හරිද? මගේ පාට හොඳද? එයාගේ පාට ටිකක් ලාද? මගේ පාට තදද? ඉතින් අපි පොඩ්ඩක් සංසන්දනය කරලා බලනවා. ඉතින් සමහර වෙලාවට ඔය පිට රටින් එහෙම හාමුදුරුවෝ ආවම ඒගොල්ලන්ගේ තියෙනුනේ එක පාටක්. ඉතින් ඒගොල්ලන්ගේ පැලැන්තිය නිකන් ඒ වගේ පාටක් නිකන් පෙන්නුම් කරනවා. අපේ පැලැන්තිය නම් එහෙම නෙමෙයි කියලා ඉතින් පොඩ්ඩක් ඉතින් සමහර හිතේ මදිකමක් ඇති වෙන්නත් පුළුවන්. සමහර හිතේ මාන්නයක් ඇති වෙන්නත් පුළුවන්. ඒගොල්ලෝ වගේ නෙමෙයි ඉතින් අපි නම් ආරණ්‍ය වාසි කියලා ඔන්න හිතෙන්න පුළුවන්. ආරණ්‍ය වාසි අය මෙන්න මේ විදිහටයි පොරවන්නේ. පන්සලේ අය නම් මෙන්න මේ පාට කියලා ඉතින් ඔන්න සිවුර අල්ලගෙන ඔන්න හිතේ මාන්නයක් ඇති වෙනවා. සිවුර අල්ලගෙන සමහරවට ඔන්න හිතේ මේ විචෝපයක් ඇති වෙනවා. හිතේ පසුතැවීමක් ඇති වෙනවා. ඉතින් මෙන්න මේ වගේ යම් යම් පැති තියෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් අනිත් පැත්තට බුදුරජාණන් වහන්සේ අපිට වර දෙන්න පුළුවන් අනිත් පැත්ත පෙන්නනවා. දැන් සිවුර සම්බන්ධයෙන් අපි හිතමු ඔන්න අපි මේ ටික කොහොම හරි ජයගත්තා. ලැබුණ සිවර චීවරයකින් ඔන්න පුළුවන් සතුටින් ඉන්න පුළුවන් ගතියකුත් හිතේ හදාගත්තා. දැන් ඒකටත් ඇලෙන්නේ නැතුව බැඳෙන්නේ නැතුව ඒකටම ගැලෙන්නේ නැතුව ඒ තුල බැස ගන්න නැතුව ඉන්න පුළුවන් ගතියකුත් හැදුණා. හැබැයි දැන් තේරෙනවා අනිත් අය නම් එහෙම නෙමෙයි. අනිත් අය නම් ඉතින් සිවුර පාට ගන්නවනවා, ඊළඟට පඳු ගහනවා නිතරම, අලුත්ම සිවුරක් ඉල්ලනවා. ඉතින් පොඩ්ඩක් ඉතින් තේරෙන දැන් තමන් යන්තම් මේකෙන් මේ බේරුණාට අනිත් අය නම් අහුවෙලා ඉන්නේ. ඉතින් දැන් තමන් උඩ තියාගන්නත් පුළුවන්. දැන් තමන් නම් ටිකක් මේ සිවුර සම්බන්ධයෙන් සෑහෙන ඉස්සරහින් ඉන්නවා. සිවුරට අහුවෙලා නැහැ. හැබැයි අනිත් අය නම් ඉතින් සිවුරට අහුවෙලා ඉන්නේ කියලා අන්න ඒහා සම්බන්ධයෙන් උත් තමන් උඩ දාන ගතියක්. තමන්ව ඉහළින් තියාගන්න ගතියක්. අනුන්ව පහත් කරන ගතියක් අන්න හිතේ ඇති වෙන්න පුළුවන්. බුදුරජාන් වහන්සේ මේක පවා දැකලා අන්න බුදුරජාන් වහන්සේ කියනවා නේව අත්තුක්කංසේති න පරං වම්බෙහෙති. එතකොට මෙන්න මේ තායචපන ඉතරේතර චීවර සන්තුට්ඨියා නේව අත්තුක්කංසේති න පරං වම්බෙහෙති. දැන් මේ තරම් මේ විවිධාකාර මේ අහුවෙන්න පුළුවන් පැති පෙන්නලා දීලා ඒවෙන් අහුවෙන්න එපා කියලා දීලා යම්ස කෙනෙක් ඒක සාර්ථක වුණා නම් ඔන්න අහුවෙන්න පුළුවන් තව පැත්තක් පෙන්ලා දෙනවා. ඒ පැත්ත තමයි තමන් වන් දැන් උසස් කරලා සලකනවා, අනිත් කෙනෙක්ව පහත් කරලා සලකනවා. ඒ තමන්ගේ හැකියාව නැති කෙනෙක්ව නැත්නම් ඒ සම්බන්ධයෙන් යම් දුර්වල කෙනෙක්ව පහත් කරලා සලකනවා. මේ තරම් මහාම මේ සංකීර්ණ තත්ත්වයක් අපේ මේ කෙලෙස් වල තියෙනවා. අපි කෙලෙස් සෑහෙන පැත්තකින් අපි හිත හදාගෙන කොහොම හරි කෙලෙස් වලින් නිදහස් කරගෙන හිත යාන්තම් බේරගෙන ඉන්නකොට අන්න තව පැත්තකින් කෙලෙස් වලින් අපි අහුවෙන්න පුළුවන්. එතකොට ඔන්න අපිව අගේ කරනවා, අනුන්ව පහත් කරලා සලකනවා. ඉතින් බුදුන් වහන්සේ කියන්නේ එහෙමවත් කරන්න නැතුව. එහෙමවත් කරන්න නැතුව ඉන්න පුළුවන්ද? සෝහිදත් දක්ඛෝ. අන්න මේ සම්බන්ධයෙන් අන්න දක්ෂ වෙන්න. අනලසෝ මේ සම්බන්ධයෙන් අනලස්ව කටයුතු කරන්න. සම්පජානෝ පතිස්සතු. ඔන්න මේ සම්බන්ධයෙන් අන්න සම්පජඤ්ඤයක් දිනු කරන්න, සතියක් වඩන්න, සතිමත්ව වාසය කරන්න. ඉතින් එතකොට අපිට සිවුර සම්බන්ධයෙන් සතිමත්ව වාසය කරන්න සිද්ධ වෙනවා එහෙනම්. සිවුර සම්බන්ධයෙන් අපි ටිකක් සැලකිලිමත්ව වාසය කරන්න සිද්ධ වෙනවා. ඒකයි සංඝාටිපත්ත චීවර දහාරණේ සම්පජානකාරී හෝති කියන ඔන්න දහමේ සඳහන් වෙනවා. එතකොට මේ සිවුර පෙරවනකොට ඒ ගැන අවධානෙන් ඉන්නවා. ඊළඟට දෙපට සිවුර පෙරවනකොට අවධානෙන් ඉන්නවා. පාත්‍රය අතට ගන්නකොට අවධානෙන් ඉන්නවා. පාත්‍රයේ පැත්තකින් තියනකොට අවධානෙන් ඉන්නවා. මොකද මේ තියෙන්නේ මේ බොහොම පිරිකර කීපයයි නම් අන්න ඒ කීපය පරිහරණය කරද්දී අන්න සාවධානව ඉන්නවා. ඒ සම්බන්ධයෙන් යම් සම්පජඤ්ඤයක් දිනු කරන්න උත්සාහත් වෙනවා. එතකොට මේ වගේ පැති කීපයක් දැන් බුදුරජාන් වහන්සේ එතකොට මේ සිවුර සම්බන්ධයෙන් කියනවා. ලැබුණ සිවුරකින් සතුටු වෙන්න කියනවා. ඒ සම්බන්ධයෙන් ಗುಣ කියන්න කියනවා. ඒ වගේමයි බලාපොරොත්තු වෙච්ච එකම ලැබුණේ නැහැ කියලා හිතේ කනගාටුවක් ඇති කරගන්න එපා කියනවා. තමන් බලාපොරොත්තු වෙච්ච දේ ලැබුණා නම් ඒකට ගැලෙන්නේ නැතුව, ඒකට උමනාවට වඩා ඇලෙන්නේ නැතුව, ඒකෙන් මුසපත් වෙන්නේ නැතුව, ඒකේ තියෙන ප්‍රයෝජනය සලකලා, ඒකේ ආදීනව දකිමින් මේක මේ නිවන් දැකීම සඳහා බඳගත් සන්නාහයක් පමණයි කියලා තේරුම් අරගෙන පාවිච්චි කරන්න කියනවා. ඒ වගේම මේ විදිහට කොහොම හරි හිත කෙලසුන්ගෙන් මුදව ගත්තා නම් මේ සිවුර සම්බන්ධයෙන් ඇති වෙන්න තිබිච්ච කෙලසුන්ගෙන් මුදව ගත්තා නම් ඒ විදිහට මුදව ගන්න බැරි කෙනෙක් දැකලා පහත් කළා සලකන්නත් එපා කියනවා. ඊළඟට බුදුහාමුදුරුව මේ විදිහටම විස්තර කරනවා පිණ්ඩපාත සම්බන්ධයෙන්. ඉතින් පිණ්ඩපාතයේ සම්බන්ධන ඇතම් කෙනෙක් ගමේ පිණ්ඩපාතේ වඩිනවා, ඇතම් කෙනෙක් ගෙනල්ලා දෙන දෙයක් වළඳනවා. ඉතින් මේ විදිහට අපිට පිණ්ඩපාතයේ සම්බන්ධයෙන් විවිධාකාර පැති තියෙනවා.
ඊයේත් අපි භෝජනයේ මාත්‍රක්ණිතාවය ගැන පොඩ්ඩක් සකස් මේ සාකච්ඡා කළා. ඉතින් අපි තේරුම් ගන්න තියෙන්නේ අපිට පිණ්ඩපාතයෙන් තොරව මේකයි පරප්පවත්තන්න බෑ. හැබැයි පිණ්ඩපාතය ගන්න ගියාම පැවිද්දන් වශයෙන් විවිධාකාර පැතිවලට අපේ මේ කෙලෙස් හිත අපිව අරගෙන යනවා. විශේෂයෙන්ම අපි කාමයන් අතහැරලා දාලා බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරන්න ගත්තාම අපේ මේ දිව විතරයි විවෘත වෙලා තියෙන්නේ. අපිට දැන් රූප බලන්න නිදහසක් නැහැ. චිත්‍රපටිශාලාවකට ගිහිලා චිත්‍රපටියක් බලන්න නිදහසක් නැහැ. අපි හිතමු ඔන්න රූප වාහිනියක් ගෙදර තියාගෙන ඒකෙන් කැමති කැමති දේවල් බලන්න නිදහසක් නැහැ. ඔන්න ඉතින් ඇහැ වහලා තියෙන්නේ. පුළුවන් තරම් අන්න ඇහැ යම් පමණකට සංවර කරලා තියෙන්නේ. සංවර කළා කියනට වඩා වළක්වලා තියෙන්නේ. තවත් පැත්තකින් ඉතින් අපි හිතමු සින්දු අහන්න විදිහකුත් නැහැ. ඔන්න ඒකත් සෑහෙන වළක්වලා තියෙන්නේ. ඊළඟට ඉතින් ගඳ සුවඳ කියලා විශේෂයෙන් ඒ දේවල් ඉතින් එහෙම ආග්‍රහණය කරන්නත් ඔන්න අවස්ථාවක් නැහැ. කැමති කැමති ස්පර්ශයන් ලබන්න අවස්ථාවකුත් නැහැ. හැබැයි දිව නම් විවෘතයි. දිව තමයි ඊළඟට ඔන්න අහු වෙන තැන. ඉතින් දිව සම්බන්ධයෙන් ඒ නිසා අපිට සෑහෙන්න පරිස්සම් වෙන්න වෙනවා. අද ලංකාවේ සමීක්ෂණ කළා තියෙනවා මේ පැවිද්දන්ගෙන් 70%ක් දෙනා අපවත් වෙන්නේ දිව වැඩියාවෙන් කියලා. ඉතින් ඒ නිසා අපි තේරුම් ගන්න තියෙන්නේ අපි මේ දිව පරිහරණය කරද්දී අපි කොයි තරම්නම් පැණි රසට කැමති වෙනවද? අපි නොදැනුවත්වම අපි දන්නේම නැතුව මේ පැණි රස ඔස්සේ යන ගතිය පැවිද්දන් වශයෙන් අපිට ඇති වෙන්න පුළුවන්. මොකද ඇහැ පිනවන්න විදිහකුත් නැහැ, කන පිනවන්න විදිහකුත් නැහැ, නහය පිනවන්න විදිහකුත් නැහැ, කය පිනව ගන්න විදිහකුත් නැහැ. ඉතින් අපි දිව පිනවන පැත්තෙන් යන්න ඉඩ තියෙනවා. අහු වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා හුඟක් වෙලාවට පැවිදි වෙච්ච අලුත වැඩි කෙනෙක් ඔය තියෙන රසවත් රසවත් දේවල් වැඩි වැඩියෙන් බෙදා ගන්න ඉඩ තියෙනවා. ඉතින් අපිම තේරුම් ගන්න වෙනවා දැන් මම කොහාටද අහු වෙලා තියෙන්නේ. සිවුරට නම් ඉතින් එච්චර අහු නැයි කියලා අර වගේ විපතක් වෙන එකක් නැහැ. සේනාසනයටත් අහු වුණා කියලා ඉතින් ගිහියන්ට තමයි ප්‍රශ්නයක් තියෙන්නේ. දැන් මේ දිවට අහු වුණාම ඒක නම් ඉතින් අපිටම තමයි ඍජුවම බලපාන්නේ. ඒ නිසා දිවට අහු වෙනකොට අපි ටිකක් සැලකිලිමත් වෙන්න වෙනවා. ඉතින් ඒ සම්බන්ධෙනුත් හරි ලස්සන අටුවා කතාවක් එනවා. අර එක්තරා සාමණේර කෙනෙක් මේ එක යනවලු තව ගුරු සාමින් වහන්සේ නමක්. ගිහාම දැන් තියනවලු හොඳට මේ සකස් කරපු කිරිබතක්. දැන් මේ කිරිබත අනුභව කරද්දී අනිවාර්යයෙන්ම මේ සාමණේර සාමින් වහන්සේ යම් පමණක කෙලෙස් ප්‍රදේශයකට අහු වෙනවා කියලා තේරුම් ගන්න ඒ ගුරු සාමින් වහන්සේ කියනවලු කටපුච්ච ගන්න එපා කියලා. ඉතින් එතකොට මේ සාමින් වහන්සේ මේ සාමණේර සාමින් වහන්සේ කල්පනා කරනවා එයි මගේ ගුරුතුමා මේක මේ හොඳට නිවිලා තියෙන මේ කිරිබතට කටපුච්ච ගන්න එපා කියන්නේ. අන්න නෝන පාවිච්චි කළා. අන්න ප්‍රත්‍යක්ෂා කළා වැළඳුවා. මේ ප්‍රත්‍යක්ෂාවෙන් හොඳට නෝන පාවිච්චි කළා ඒ කරන වැළඳීම හරහාම හිත කෙලසුම්ගේ නිදහසුණයි කියලා කියනවා. ඉතින් ඒ තරම් එකතකින් අපිට මේ ප්‍රත්‍යක්ෂාවන් වෙන්න පුළුවන් මේ එහෙම නැත්නම් මේ සිව්පස පරිභෝගය වෙන්න පුළුවන් අපි නිවරදිව කළොත් පත්‍යවේක්ෂා සහිතව කළොත් එහෙම නැත්නම් නුවණින් කළොත් අන්න ඒකම ලොකු හොඳ භවනාවකුත් වෙනවා. දැන් සතර මේ සම 40 කර්මස්ථානවල එන එක කර්මස්ථානයක් තමයි යෝග. ප්‍රත්‍යයන් පරිභෝග කිරීමේදී අන්න අපි ඒක නිවැරදිව පරිහරණය කිරීම. ප්‍රත්‍ය සම්නිත්ත සීලය කියලා වෙනමම සීලයක් බුදුරජාන් වහන්සේ පැවිද්දන්ට දේශනා කරලා තියෙනවා. ඒතකොට ප්‍රත්‍යයන් සම්බන්ධයෙන් පිටිපැද යුතු සීලයක් එහෙනම් බුදුරජාන් වහන්සේ ඔන්න මතක් කරලා දීලා තියෙනවා. පින්නපාතේ සම්බන්ධයෙන් වගේම සේනාසන සම්බන්ධයෙන්ුත් අර වගේම ප්‍රකාශයක් මේ අරිය වංශ සූත්‍රයේ සඳහන් වෙනවා. එතෙන්දිත් තමන් කැමැති මේක නොලැබෙන්න පුළුවන්, කැමැතිම කුටිය නොලැබෙන්න පුළුවන්. ඒ කුටියේ ප්‍රමාණය සමාලාවට තමන් මේ ප්‍රාර්ථනා කරපු ප්‍රමාණය නොවෙන්න පුළුවන්. ඕ බලාපොරොත්තු වෙච්ච තරම් අංගෝපාංග නොතිබෙන වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ අපි බලාපොරොත්තු වෙච්ච මට්ටමටම කුටියක්, සේනාසනයක්, ආරාමයක් නොලැබුණා කියලා හිතේ අකමැත්තක්, හිතේ කඩාවැටීමක්, ඒ දීපු කෙනා කෙරෙහි අප්‍රසාදයක් ඇති කරගන්න එපා කියලා කියනවා. ලැබුණේ මොකද්ද? අනේ ලද දෙයින් සතුටු වෙන්න කියලා මතක් කරනවා. තමන් කැමති දේ ලැබුණා නම් ඒකෙන් මුසපත් වෙන්නේ නැතුව, ඒකට ඕන්ට වඩා බැඳෙන්නේ නැතුව, ඒක තුලම ලගින්නේ නැතුව අපේ හිත ඒ තුලම මතක් වෙන විදිහට, ඒකම මතක් වෙන විදිහට, ඒකම උපාදාන කරන විදිහට ඉන්නෙත් නැතුව අන්න කටයුතු කරන්න කියලා කියනවා. ඉතින් කුටියේ තියෙන ප්‍රයෝජනේ සලකලා කුටියෙන් තමන්ට
මේ පටිසල්ලානේ පිණිස යන්තම් මේ අනිකුත් දේවල් වලින් සැඟවිලා මේ සමාජයෙන් පොඩ්ඩක් අයින් වෙලා එක්තරා අන්දමක විවේකයක් ලබමින් හුදෙකලාවක් ලබමින් බණක් භාවනාවක් කරගැනීමේ ඒ ප්‍රයෝජනය සලකලා මැසි මදුරු ආදීන්ගෙන් වෙන්න පුළුවන් ඒ හානියෙන් වැළකිලා අන්න මේ ප්‍රයෝජනය හොඳට සලකලා පරිහරණය කරන්න පුළුවන් නම් අන්න අපි ඒ කොටස යම් පමණකට ජයගත්තා වෙනවා. ඉතින් අපි ජයගත්තාම තවත් කෙනෙක් පරදිනව දැකලා ඒ පරදින කෙනාව යටත් කළා නැත්නම් පහත් කළා සලකන්නත් එපා කියනවා. ඉතින් මේ තරම් මහා පුදුමාකාර පැති කීපයකින් බුදුරජාන් වහන්සේ එතකොට මේ සේනාසන, ගිලන්පස, ඊළඟට පිණ්ඩපාත, චීවර කියන මෙන්න මේ සිව්පසය සම්බන්ධයෙන් පරිහරණය කළ යුතු ආකාරය. කැමති දේ නොලැබුණා කියලා එතෙන්දි නොලැබුණාම ඒ සම්බන්ධයෙන් කටයුතු කරපු ආකාරය, කටයුතු කළ යුතු ආකාරය. හරි මේ සම්බන්ධයෙන් හිතේ ඇති වෙන්න පුළුවන් කැලස් මොනවද? අන්න ඒ කියන කාරණා හොඳට පැහැදිලි කරලා තියෙනවා. දැන් මේකේ එන තවත් පැත්තක් තමයි ඒතේසු තණ්හං මාකාසි. දැන් මේව සම්බන්ධයෙන් තණ්හාවක් ඇති කරගන්න එපා කියනවා. එහෙමනම් ඉතින් ඒකත් මේ අරියවංශ සූත්‍රයේ හතරවෙනි කාරණා වශයෙන් පෙන්නනවා. එතන තමයි එන්නේ භාවනාරාමෝ හෝති භාවනාරතෝ. පහනාරාමෝ හෝති පහනාරතෝ. දැන් අපි චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලානපස ආදී වශයෙන් මේ දේවල් ගැන සැලකිලිමත් වෙනවා. හැබැයි අපි භාවනාවක් ගැන සැලකිලිමත් අපේ හිතේ නැත්තම් භාවනාවට ඇල්මක් අපේ හිතේ නැත්තම් එක අතකින් අපේ අර ආර්ය වංශේ පිහිටියේ නැහැ වෙනවා. මොකද මේ ආර්ය වංශේ එන මේ ප්‍රතිපදා හතරක් තමයි මේ සූත්‍රය මතක් කරලා දෙන්නේ. චීවර සම්බන්ධයෙන් ලද දෙයකින් සතුටු වීම, ලද චීවරයකින් සතුටු වීම, ඊළඟට පිණ්ඩපාතය සම්බන්ධයෙන් ලද පිණ්ඩපාතයකින් සතුටු වීම, ඊළඟට සේනාසන, ගිලම්පසාදිය සම්බන්ධයෙන් ලද දෙයකින් සතුටු වීම. අද හතරවෙනි කාරණාව සම්බන්ධයෙන් තමයි කියන්නේ භාවනාරාමෝ භාවනාරතෝ. එහෙමනම් අපි මේ භාවනාවක් සම්බන්ධයෙන් හිත දියුණු කිරීම සම්බන්ධයෙන් යම් පමණක උවමනාවක්, යම් පමණක ඇල්මක්, භාවනාව තමන් තුළ වඩා ගත යුතුයි කියන උවමනාවක් අපි ගාව තියෙනව නම් තමයි අන්න අපි ඒ ආර්යවංශ ප්‍රතිපදාවට පොඩ්ඩක් හරි සම්බන්ධ වුණා වෙන්නේ. ඉතින් ඒකෙත් ඊළඟ කාරණාව ඊටත් වඩා වටිනවා. ඊළඟ කාරණාවයි තමයි එන්නේ පහනාරාමෝ හෝති පහන රතෝ. දැන් අපි භාවනා කරන බව ඇත්ත. හැබැයි ඇයි භාවනා කරන්නේ? මොකටද අපි භාවනා කරන්නේ? අපි හිතේ සමාධියක් හදා ගැනීමේ උවමනාවටද භාවනා කරන්නේ? එහෙම නැත්නම් මමත් භාවනා කරන කෙනෙක් කියලා පෙන්වන්නද භාවනා කරන්නේ? එහෙම නැත්නම් නිකන් අර ලෝකෙට මේ හඬා බාන්නද මේ භාවනා කරන්නේ? එහෙම නැත්නම් තවත් කෙනෙක් එක්ක වාද විවාද කරන්නද භාවනා කරන්නේ? එහෙමත් නැත්නම් අර පහනාරාමෝ පහන රතෝ කියන මෙන්න මේ මූලික කාරණාව ඉෂ්ට කර ගැනීම සඳහාද භවනා කරන්නේ කියන එක ඒ නිසා අපි පොඩ්ඩක් විමසීමත් වේ යුතුයි. මොකද බුදුරජාණන් වහන්සේ පෙන්වන මාර්ගයේ මෙන්න මේ පහනාරාමෝ පහන රතෝ කියන එක හුඟක් වෙලාට අපිට අමතක වෙනවා. අපි හිතන්නේ නැහැ මේ හිතේ දැනට සෑහෙන්න කෙලෙස් තියෙනවා, මේ කෙලෙස් ටික නම් දුරු කරගත යුතුයි, කෙලෙස් ටික නම් අයින් කරගත යුතුයි. මේ කෙලස් ටික අයින් කර ගැනීම සඳහායි එහෙනම් අපි භවනා පාවිච්චි කරන්න තියෙන්නේ. ඒක තමයි එකතකින් ප්‍රධාන ඉලක්කයේ වේද්දේ. හැබැයි ඉතින් අවාසනාවකට අපිට මේ ප්‍රධාන ඉලක්කය අමතක වෙලා ඊට මෙහා තියෙන යම් යම් මට්ටම් වල අපි නතර වෙන්න ඉඩ තියෙනවා. මොකද භවනාවක් කරගෙන යනකොට විවිධාකාර මට්ටම් කෙනෙකුට හම්බ වෙනවා. ඒකෙදී අපි හිතමු කෙනෙක්ගේ හිතේ ඔන්න ටිකක් සතිය අල්ල හිටින ගතිය එන්න පුළුවන්. ඒක ටිකක් වැඩිලා ගියාට පස්සේ හිතේ සමාධියක් මතු වෙන්න පුළුවන්. ඉතින් ඇතම් කෙනෙක් ඒ සමාධියෙන් සෑහීමකටපත් වෙනවා. ඒ සමාධිය මත නතර වෙනවා. එයා භවනා කරන්නේ අන්නේ සමාධියට යන්න. ඒ සමාධියේ යම් තෘප්තිමත් බවක් තේනවා. ඒ සමාධියේ යම් ආස්වාදයක් තේනවා. ඒ ආස්වාදයට අන්න අපි අහු වුණොත්, අපි ඒ ආස්වාදයෙන් නතර වුණොත් අන්න අපි දන්නේම නැතුව ඒ තුළ හිර වෙන ගතියක් තියෙනවා. ඉතින් අපි ඒක අපේ ඉලක්කය කරගන්නවා. එහෙම නැත්නම් අපි ඒක අපේ නිෂ්ඨාව කරගන්නවා. නමුත් බුදුරජාන් වහන්සේ පෙන්වන පාරේ මේ සමාධිය නෙමෙයි නිෂ්ඨාව වශයෙන් පෙන්වන්නේ. එහෙමනම් අපි සමාධිය අත්‍යවශ්‍යයි, සමාධිය වඩා ගත යුතුයි. හැබැයි එතන නතර නොවිය යුතුයි. අපි සමාධියෙන් ඔබට යා යුතු මාර්ගයක් තමයි බුදුහාඳුරෝ පෙන්වන්නේ. ඉතින් අන්න ඒ ඉලක්කය, අන්න ඒ පෙළඹවීම තමයි දැන් මේ ආර්ය වංශ ප්‍රතිපදාවකදී බුදුරජාන් වහන්සේ මේ හතරවෙනි කාරණාවේදී මතක් කරලා දීලා තියෙන්නේ. අන්න කෙනෙකුගේ තියෙනවා විශේෂ ඇල්මක්, කෙනෙකුගේ තියෙනවා විශේෂ උවමනාවක්
කෙලෙසුන්ගෙන් මේ හිත නිදහස් කර ගැනීම සඳහා. කොයි වෙලාවෙද මේ හිත සියලු කෙලෙසුන්ගෙන් නිදහස් වෙන්නේ? කවද්ද මේ හිත සියලු උපාදානයන්ගෙන් මිදෙන්නේ? කවද්ද මේ හිත රාග ද්වේෂ මෝහයන්ගෙන් මුදවගන්නේ කියලා අන්න පහනාරාමෝ පහන රතු. මේ කෙලෙසුන්ගෙන් මුදවා ගැනීම කෙරෙහි තියෙන ඇල්මක්. ඒ සඳහායි දැන් මෙයා ඇලිලා කටයුතු කරන්නේ. එතනත් අර ඇල්ම කියන වචනේ පාවිච්චි කරනවා. නමුත් ඒක අර එකතකින් බලවම් පුදුමාකාර අර සාහිත්‍ය රසයක් මතු කරනවා. මෙන්න මේ කෙලෙසුන්ගෙන් හිත දුරු කර ගැනීම සඳහා ඇල්මක්. ඒ සඳහා ඉලක්කයක්. ඒ සඳහා දරන ප්‍රයත්නයක්. ඒ නිසාම ධම්මපදයේදී සඳහන් වෙනවා අපි දිබ්බේසු කාමේසු රතින්සෝ නාදි ගච්ඡති. දැන් මේ දිව්‍ය කාම සම්පත් පවා තියෙනවා. අන්න ඒ බඳු මේ දිව්‍ය කාම සම්පත්වල පවා ඇලෙන්නේ නැහැලු. තණ්හක්කය රතෝ හෝති සම්මා සම්බුද්ධ ශාවකෝ. හැබැයි එයා සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් සරණ ගිය ඒ ශ්‍රාවකයා ඇලෙන්නේ කුමකටද? තණ්හාව ශේකිරීමට. එහෙමනම් මෙන්න මේ තණ්හාව ශේකරන ප්‍රතිපදාවක්, කෙලස් දුරු කරන ප්‍රතිපදාවක්, පහාන රාමතාවයක්. පහාන රාමතාවක්. ඔන්න අපි දිනු කරනවන් නම් අන්න අපි අර කලින් සඳහන් කරපු ඒ ප්‍රතිපදාවට ඔන්න අපි මේ හතරවෙනි ආර්යවංශ ප්‍රතිපදාව එකතු කරා වෙනවා. ඉතින් ඒ අතින් බැලුවාම දැන් මේ ගාථාවේදී චීවරේ පින්ඩ පාතේච පච්චයේ සයනාසනේ ඒතේසු තණ්හං මාකාසි. දැන් මේ කියන ගාථාවේ මේ ආර්යවංශ ප්‍රතිපදාවේ පුදුමාකාර ගැළපීමක් තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ කියන්නේ ඔන්න චීවර පින්ඩපාත සේනාසන මේවා සම්බන්ධයෙන් තණ්හාව දුරු කරන්න. ඉතින් මේ චීවර සම්බන්ධයෙන් කටයුතු කළ යුත්තේ කොහොමද? ඊළඟට හතරවෙනි ප්‍රතිපදාව වශයෙන් කොහොමද ප්‍රහාණයක් කළ යුත්තේ? කෙලෙස් ප්‍රහාණයක් කළ යුත්තේ ඒ සඳහා පෙළඹවීමක්. ඒ සඳහා උනන්දුවක්. ඒ සඳහා යම් මේ ඡන්දයක්, කුසල ඡන්දයක් අන්න හිතේ ඇති කරගත්තා නම් අන්න මේ අවසානයේ බුදුරජාණන් වහන්සේ කියන්නේ මා ලෝකං පුනරාගමි. මේ ලෝකෙට ආයෙන්න එපා. ඉතින් ඒකතකින් අපි බුදුරජාණන් වහන්සේ කියන්නේ දැන් පියතුමෙක්. දැන් මේ රාහුල කුමාරයාගේ පියතුමා තමයි බුදුරජාණන් වහන්සේ. දැන් අපි නම් අපි හිතමු අපේ තාත්තා කෙනෙක්, අම්මා කෙනෙක් අපිට කියාවිද ඔබ මේ ලෝකෙට ආයෙනම් එන්න එපා කියලා අපිට කියාවිද? නමුත් බුදුරජාණන් වහන්සේ කියන්නේ මොකද්ද මේ රාහුල සාමින් වහන්සේට? මා ලෝකං පුනරාගමි. මේ ලෝකෙට නැවත එන්න එපා. එහෙනම් අපි තේරුම් ගන්න තියෙන්නේ මේ ලෝකය අපේ ස්ථිර වාස භූමියද? මේ ලෝකයේද අපේ සැබෑ නිවහන? මේ ලෝකයේද අපේ ඉලක්කය වෙන්නේ? මේ ලෝකේ අපි දකින දේවල් ඔස්සේමද අපි නැවත නැවත පුළුවන් තරම් මුසපත් වෙමින් ඒවම අල්ලගෙන ඒවත් තුළම ගැරිලා තව තව ඉල්ලමින් තව තව ඉල්ලමින් ගියොත් නම් මේ ලෝකෙට ආයෙන්න පුළුවන්. හැබැයි එන්නේ සමහරවිට හිටපු තැනට වඩා පහත් තැනකින් තමයි. අපි හිතමු අපි මැරෙනකොට අපි මේ ලෝකේ දෙයක් ඉල්ලගෙන මැරුණොත් හම්බ වෙවි ඊට වඩා පහත් ආත්මයකින් මේ ලෝකෙම උපතක්. තිරස්චීන භවයක උපතක් හම්බ වෙවි. හැබැයි දැන් බුදුහාමුදුරුවෝ තමන්ගේ මේ එකම දරුවට මේ රාහුල ස්වාමීන් වහන්සේට කියන්නේ මා ලෝකං පුනරාගමි. මේ ලෝකෙට නැවතෙන්න එපා. එහෙමනම් ඉතින් බුදුරජාන් වහන්සේ පෙන්වන මාර්ගය මේ ලෝකයට ඇලෙන මාර්ගයක් නෙමෙයි, මේ ලෝකයෙන් නිදහස් වෙන මාර්ගයක්. මේ ලෝකය අතහැරලා යන මාර්ගයක්. එහෙමනම් අපි තේරුම් ගන්න තියෙන හැබැයි එතනින් අදහස් වෙන්නේ මේ ලෝකය අතහැරලා දිව්‍ය ලෝකේ අල්ලන්න කියලා. එහෙම නැත්තම් මේ ලෝකය අතහැරලා බ්‍රහ්ම ලෝකේ අල්ලන්න කියලාත් නෙමෙයි මෙතෙන්දි බුදුහාමුදුරුවෝ කියන්නේ. ඒ නිසා මේ ගාථාවේදී බුදුරජාන් වහන්සේ පැවිද්දන් වශයෙන් අපිට මේ චීවර පින්නපාත සේනාසන සම්බන්ධයෙන් කටයුතු කළ ආකාරය, කටයුතු කළ යුතු ආකාරය වගේම අපි මේ භාවනාවක් වඩලා කෙලෙසුන් දුරු කළා මේ ලෝකයෙන් නිදහස් වීමක් ගැනත් අන්න යම් පමණක පෙනවීමක් කරනවා. ඉතින් ඒ කරුණු කාරණා අපි පුළුවන් තරම් අපේ ජීවිතවලට එකතු කරගෙන අපිත් මේ රාහුල සාමින් වහන්සේට දීපු අවවාදයේ මත පිහිටලා අපේ තුල යම් හෝ කෙලෙස් ප්‍රමාණයක් දැනටත් තියෙනවා කියලා අවංකව නිහතමානීව තේරුම් අරගෙන ඒ කෙලෙස් ටික දුර වෙන තා අපිට ඌමනාවක් තියෙනවා නම් අපේ හිතේ ඉලක්කයක් තියෙනවා නම් කවදද මේ කෙලෙස් ටික ඉවර කරන්නේ? කවදද මේ පල්වල ඉහළ ඉවර කරන්නේ? කවදද මේ කුණු ටික ඉවර කරන්නේ කියලා අපේ අපිට නිකන් අර ඇතුලෙන් ආපු ඌමනාවක් තියෙනවා නම් කවදද මේ කෙලෙස් ටික අවසන් කරන්නේ කියලා ඌමනාවක් තියෙනවා නම් අපිට මේකේ එක අතකින් අද වෙයි උනේ නැහැ, හෙට උනේ නැහැ කියලා ලොකු පශ්චාත්තාවපයක් ඇති වෙන එකක් නැහැ.
මොකද මේ තියෙන තාක් ඉතින් ඉවර කරනවා. මතුවෙන තාක් අවසන් කරනවා. මතුවෙන තාක් අයින් කරනවා. අන්න ඒ බන්දු ප්‍රතිපදාවක් තමයි එහෙමනම් අපි මේ පිළිපදින්න වෙන්නේ. මොකද අපි ඊයේත් කතා කළා වගේ අපි ඌමනාව තිබුණාට අපි කෙලස් ටික දුරු කරගන්න අපිට අපේ තියෙන හදිස්සියට මේ කෙලස් දුරු වෙන්නේ නැහැ. පහන රාමතාවය තිබුණාට ඌමනාව තිබුණාට ඒ අපේ තියෙන හදිස්සියට මේක වෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ආශ්‍රවයන් ඡය කිරීම සම්බන්ධයෙන් එහෙම නැත්නම් අනුසය ධර්මයන් ප්‍රහාණය කිරීම සම්බන්ධයෙන් ටික ටික ඉතින් විපස්සනාවක යෙදෙනකොට කටයුතු කළ යුතු ආකාරය ටික ටික පෙන්ලා දෙනවා. අපි ඉස්සරහ දේශනාවලදී පොඩ්ඩක් ඔයගේ ගැඹුරු තැන් වලට යමු. ඒ නිසා අපි ටික ටික මේ දේවල් තේරුම් අරගෙන අපේ ජීවිතත් විශේෂයෙන්ම අපේ පැවිදි ජීවිතත් මේ පැවිද්දේ තියෙන ප්‍රයෝජනය. මොකද අපි ගිහි ජීවිතයකදී නම් මේ කෙලෙස් දුරු කරන ප්‍රතිපදාව ටිකක් අමාරු වෙන්න පුළුවන්. මොකද කෙලෙස් පරිසරයකමයි අපි ජීවත් වෙන්නේ. නමුත් පැවිද්දන් වශයෙන් අපිට කෙලෙස් දුරු කරන ප්‍රතිපදාවක් ප්‍රතිපදාවක ගමන් කරන්න අවශ්‍ය නම් ඒකට උමනා කරන පසුබිම මේ බුද්ධ ශාසනයක් ලැබීම නිසා අදටත් තියෙනවා. එහෙනම් අපි තමයි ඒකේ ප්‍රයෝජනේ ගන්න සැලකිලිමත් වෙන්න තියෙන්නේ. අපි තමයි ඒකේ ප්‍රයෝජනේ ගන්න දක්ෂ වෙන්න තියෙන්නේ. එහෙනම් ඉතින් අපිත් මේ කරුණු කාරණා තේරුම් අරගෙන මේ රාහුල ස්වාමීන් වහන්සේලා දීපු අවවාදය අපිටත් වළංගුයි කියලා තේරුම් අරගෙන මේ මත පිහිටන්න අපිත් උත්සාහත් වෙමු. ඒ සඳහා යම් මඟ පෙන්වීමක් අප සියලු දෙනාටම අද දින ධර්මදේශනාවෙන් සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්මදේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.